රෝහල් කඳකළ තැනැත්තකු බලන්නට නිත්‍යානුකූල බිරිඳ හා අනියම් බිරිඳ ගොස් ඔවුන් එදෙන වාට්ටුවේ කෙස්සලු පටලා ගන්නා අවස්ථාවේදී රෝගියා රෝහලෙන් පැනයාමේ පුවතක් පොල්පිතිකම මූලික රෝහලෙන් වාර්තා වනවා. රෝගියා විවාහක දරු දෙදෙනෙකු පියකු වන අතර තම බිරිඳ රෝගී තත්ත්වයකින් පසුවන නිසා ඔහු තවත් කතක් සමග අනියම් ඇසුරක් පවත්වා තිබෙනවා. ඔහු එසේ ඇසුර පවත්වන්නේද සැමියා හරකොස් සිටින විවාහක දෙදරු මවක් සමග බවත් මේ සම්බන්ධතාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ රහසක් නොවන බවත් ප්‍රදේශවාසීන් පවසා සිටිනවා. දිනක් එම තැනැත්තාගේ නීත්‍යානුකූල බිරිඳ ඇයගේ විවාහක දුවගේ නිවසේ ගිය අතරවාරේ එදින රාත්‍රියේ තනි වූ ඔහු අනියම් බිරිඳගේ නිවසේ රාත්‍රිය ගත කරන්නට ගිය අවස්ථාවේදී ඔහු රෝගී තත්ත්වයකට පත්ව තිබෙනවා. දන්නා හඳුනන ත්‍රිරෝද රථ රියදුරන්ට ඔහු රෝහල් ගත කරන ලෙස නිවෙස් හිමිකත දැනුම් දී ඇතත් කිසිවෙකු නොපැමිණි තැන තමා සතු යතුරුපැදියක රෝගියා වාඩි කරවා ඇය යතුරුපැදිය පදවාගෙන ගොස් මැදියම් රාත්‍රියේදී රෝගියා පුල්පිතිකම් මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුදින රෝගියාගේ මව තම පුතා රෝහල් ගත කළ පුවත දැනගෙන ඔහු බලන්නට උදේම රෝහලට පැමිණ තිබෙනවා. එහිදී දවල්ට තමා බලන්නට රෝහල් ගත කරන ලද අනියම් බිරිඳ කෑම සපයාගෙන එන බැවින් පවුලේ උදවිය පැමිණීමෙන් වළකින ලෙසට රෝගියා අම්මාගෙන් ඉල්ලීම් කර තිබෙනවා. එයට අම්මා අවනත වී ඇතත් රෝහලෙන් පිටතට ගිය විගස ඉටස්තර පදිංචි තම මිනිපිරි ගේ නිවසේ රැඳී සිටින එම පුතාගේ නීත්‍යානුකූල බිරිඳට සියල්ල පැවසීමට ලහිලහියේ කටයුතු කර තිබෙනවා. ඒ අනුව දවල් රෝගීන් බලන්නට එන වෙලාවටත් මත්තෙන් එම අම්මා පුතාගේ නීත්‍යානුකූල බිරිඳ හා එම මිනිබිරියද කැටුව රෝහලට පැමිණ අනියම් බිරිඳ එනතුරු ඒ අවට සැඟව සිට තිබෙනවා. කෙසේ හෝ අනියම් කත දිවා ආහාරයේද රැගෙන වාට්ටුවට පිවිස රෝගියාගේ ඇඳ ළඟට යනවත් සමගම සැඟවී සිටි එම අම්මා රෝගියාගේ සැබෑ බිරිඳ හා ඇයගේ විවාහක දියණියත් කැටුව අනියම් කත සමග අඩදබර වී වාට්ටුව කාලකෝට්ටියක් බවට පත්වෙන අතරවාරේ ඒ බේරීමට වෛද්‍යවරුන්ට හා හෙද කාර්ය මණ්ඩලයටද එහි රෝහල් ආරක්ෂක අංශය කැඳවීමට සිදුවී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් එක්ව කණ්ඩායම් දෙපසකට ඇතත් රෝගියා ඇඳේ නොසිටි බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියා. පැමිණි අනියම්කත රෝගියාගේ වියපත් මවටත් ඔහුගේ නීත්‍යානුකූල රෝගී බිරිඳට ඇයගේ දියණියටත් පහර දී ඇති බවටත් ඔවුන්ට පහර දෙන අයුරු දෙස බලා සිටින්නට නොහැකි තැන රෝගියා නිවාසිකව ප්‍රතිකාර ගැනීම පසෙක දමා පිටුපස දොරෙන් පලා ගොස් තම නිවසට ගොස් ඇති බවටත් තොරතුරු දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.